අනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ප්‍රතිශෝධන අයවැය පිළිබඳව මේ කරු සභාව සාකච්ඡා කරන්නේ. මේ ප්‍රතිශෝධන අයවැය ඉදිරිපත් කිරීමේ මූලික අරමුණේ උනේ පසුගිය වසරේ ඉදිරිපත් කරන මේ වසරට අදාළ අයවැයට සංශෝධන ඉදිරිපත් කිරීමයි. මේ මාස 4 තුල මේ මුදල් කල්පනාකරන මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න මේ විසඳුමක් හැටියට කරන යෝජනාවක් හැටියට තමයි මේ ප්‍රතිශෝධන අයවැය පිළිබඳව අද සාකච්ඡා කරන්නේ. पासुकी वसरे 2022 वसर सदा आयव्यय गिने वस्ताव तिबू तत्व हाथ पास में विनाश आर्थिक सामाजिक देशपालन परिसर तमें अदतीन आप हितनवाट वडा तत्व बेरू एनिसा प्रतिशोधन आयव्यय कोतराम हो उनाथ मेकिंग प्रातिहार्यम बलापुरत्तु वेन्ने बैगारू कथानायकतुमनि जनाधिपत्युमा में आयव्यय गिने में दी मूलिक करणु हयात पदनाम इदिरिपत करला තියෙනවා වියදම් කල්පනාකරණය සඳහා පියවර ගැනීම නව වෙළඳ සහ ආයෝජන ප්‍රතිපත්තීන් හඳුන්වා දීම රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම නව නීති සහ නීති ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම රාජ්‍ය මූල්‍ය කල්පනාකරණය සඳහා විවස්ථාදායකේ කාර්ය ශක්තිමත් කිරීම අනිකුත් රාජ්‍ය ප්‍රතිපත්ති යන කරුණු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න කටයුතු කරලා තියෙනවා කරු කතානායකතුමනි. අද අපි මේ මුහුණ දෙන ආර්ථික අර්බුදය අවුරුද්දකින් දෙකකින් ඇතිවෙච්ච දෙයක් නෙමෙයි. ආර්ථික දත්ත विश्लेषण कर ඕනෑම කෙනෙකුට පැහැදිලිව පේනවා. විවාදය ආරම්භ කරමින් කතා කළ විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කරේ රාජපක්ෂවරුන්ට පොහොට්ටුවට. ඒ අයම කියනවා මේක අද ඊයේ ඇතිවෙච්ච දෙයක් නෙමෙයි අවුරුදු ගාණක් තිස්සේ මේක මේ අවර්ධි ආර්ථික ප්‍රතිපත්ති වල ගැටලුවක් කියනක කියන ගමන් අවසානයේදී රාජපක්ෂවරු පොහොට්ටුව ඉස්සරහට දාගෙන කතා කරනවා. පොහොට්ටුව ගරු කතානායකතුමනි හැදුනේ 2016 2017 අපි හිතේ වකවානුවේ විපක්ෂයේ අද ඉන්නේ මේ ආණ්ඩුපක්ෂයේ മന്ത്രിවරුන්ගෙන් බහුතරයක් ඉන්නේ අලුතෙන් පළවෙනි වතාවට පාර්ලිමේන්තුවට ආපු අය. ඒ නිසා පොට්ටුවට රාජපක්ෂවරුන්ට හොඳ ස්ලෝගන් එකක් හදාගෙන තමයි මේක මේ අරගලයත් එක්ක මේක මතු කරන්න උත්සාහ කරන්නේ. හෙට අනිද්දා ලෝක ආර්ථික අර්බුදය යුක්‍රේන යුද්ධෙත් එක්ක ඇති වෙන ආර්ථික අර්බුදය තුල අපි මීට වඩා බය අරු තත්යකට මුහුණ දෙන්න බැයි. එදාටත් කියයි මේක රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයක් කියලා ඒකත් නොකියන්න බොහෝ දුරට ඉඩ තියෙනවා මේ විපක්ෂය. ඒ නිසා ඊයේ විපක්ෂ නායකතුමා කතාවේදී කියනවා ජනාධිපතිතුමාගේ කතාව උපුටා දක්වමින් ප්‍රකාශ කළා ගින්දර රත් වෙනතුරු හැලියේ සතුටින් දිය කෙලින කකුලුවන් පිළිබඳ උපමාව. එතුමා එතන චෝදනා කරන්න ගිනිපත්තු කළේ රාජපක්ෂවරු කියලා. එතුමාට මතක නැහැ දමිල නිවාසා දෙමළ දේපළ ගිනි තියලා 30 අවුරුදු යුද්ධයට මුල පුරන්න රට ගිනි තැබුවේ එතුමාගේ පියාණන් කියලා. එතුමාට මතක නැහැ ජනතා විමුක්ති පෙරමුණ තානම් කළ හන්දියක් ගානේ ටයර් සායවල් හදලා තරුණ 60000ක් මරා දැමීමට කටයුතු කරේ එතුමාගේ පියාගේ කාලේ කියලා. දැන් හැලියේ සතුටින් දිය කෙලින්නේ කවුද? රට ආර්ථික අර්බුදයට ඇති මේ මොහොතේ විරුද්ධ පක්ෂයට වෙලා රට ගිනි තැබමින් තමන්ගේ ජනාධිපති සීන ඔටුන්න තමන්ගේ හිස මතට වැටෙනකම් බලන් ඉන්නේ එතුමායි. එතුමාට ඕනේ පෙට්‍රල් පෝලිම්, ගෑස් පෝලිම් උද්ඝෝෂණ විරෝධතා. සංචාරකව ලංකාවට එනවට එතුමාලා කැමති නැහැ. විදේශ ප්‍රේක්ෂණ ලැබෙනවට එතුමාලා කැමති නැහැ. මම එතුමාලාට කියනවා රත් වෙන දිය කෙලියේ කාලකන්ණි සතුටක් ලබන්නේ නැතුව ජාතික වගකීම් ඉෂ්ට කරන්න දැන්වත් ඉදිරිපත් වෙන්න කියලා. නිවාස අමාත්‍යාංශය යටතේ පසුගිය කාලේ වංචා දූෂණ රටක් සිදු වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහතා තමන්ගේ දේශපාලන කටයුතු සහ සිය බිරිඳට ඇති ව්‍යාපාරික ස්ථාන සේවය යොදා ගැනීමට ඉන්ජිනේරු සංස්ථාවේ ආරක්ෂකයන් යොදවගෙන තියෙනවා. මම මේක දීර්ඝව කතා කරන්නේ නැහැ මේක ලොකු කතාවක් තියෙනවා. නමුත් මම මෙවුවා කියන්නේ චෝදනා විදියට නෙමෙයි මෙවුවා විගණනාධිපති විසින් ඉදිරිපත් කරපු කාරණාවට අදාළ විතරයි කරු කතානායකතුමනි මම කියන්නේ. ඒ නිසා වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගහන්න නැතුව ගහන්න හොඳ නැහැ. එතකොට ඒක හොඳ වැරද්දක් වෙනවා. ගල් කැවුවට කමන්නේ ඇඳුම් මාරු කරන්න හොඳ නැහැ. මොකද අපි දැක්ක අරගලේ අය ඇහුවාම මොකද්ද මේකට විකල්පය කියලා නැහැ. ඉස්සෙල්ලා එළවමු ජනාධිපතිතුමාට ඊට පස්සේ විකල්ප හොයමු කිව්වා. ඇඳුම ගලවලා හෙළුවෙන් ඉන්න තත්ත්වයකටපත් වෙන විදිහට තමයි ඒතර කතා වුනේ. ඒ නිසා මේ කාරණා රාජ්‍ය වියදම් වැඩි වීම පසුගිය කාලයේ සිටම බලයේ සිට සියලු රජයන් හඳුන්වා දුන් අතු ප්‍රතිපත්ති හේතු වුණා. උදාහරණයක් විදිහට යහපාලන රජ කාලයේ පළාත් පාලන පනත සංශෝධනය කර පළාත් පාලන නියෝජිතයන් සංඛ්‍යාව වැඩි කළා. එයින් සුද්ධ වුණේ පළාත් පාලන ආයතනවල වියදම් වැඩිවීම. අපි මේ අවස්ථාවේදී මේ තීරණයට විරුද්ධ වුණා. එම වියදම් රජයට බරක්. ඒ නිසා මැතිවරණ පැවැත්වීමට පෙර මෙම පනත නැවත සංශෝධන කළ යුතුයි මම යෝජනා කරනවා. කරු කතානායකතුමනි අද මේ පොඩි ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරු 50කට ඉන්නවා. විශාල වියදමක් දරනවා. ඒ පරිපාලනය සඳහා ඔය ඉන්න ප්‍රමාණයෙන් අඩක් හොතටම ඇති. ඒ නිසා ඒක පනත සංශෝධනය කරන්න ඕනි. පළාත් සභාව මැතිවරණය තියන්න ඕනි. හැබැයි පළාත් සභාව මැතිවරණය පවත්වන්න ඔය පනත ගෙනාවම ඒ ප්‍රමාණය 150 ගෙනල්ලා හැන්දෑවේ 7:00 වෙනකම් මේ පාර්ලිමේන්තුව පවත්වලා පනත සංශෝධනය කරගත්තා. අදටත් මේ මැතිවරණය තියන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩු නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මේ රටට හඳුන්වා දීමේ කාලය දැන් ඇවිල්ලා තියෙනවා. මම දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ සම්බන්ධව හිටපු ජනාධිපති නීතිඥ ප්‍රමේශ්විල මහත්මාව සම්බන්ධ කරලා අපිව ගෙන්නගෙන මේ සියලු පක්ෂ ගෙන්නගෙන මේ පිළිබඳව කතා කරා. ඒ නිසා ඒ හදපු කෙටුම්පත සාකච්ඡාවට අරගෙන අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මේ රටේ හඳුන්වා දෙන්න කටයුතු කළ යුතුයි කියලා මම යෝජනා කරනවා. පසුගිය දින විවාදයේ සහභාගී විපක්ෂ මන්ත්‍රීවරුන් කතා කළේ මේ අර්බුදයෙන් කොට එන මාර්ගයේ මේ ජනාධිපතිතුමා හුදකලා කරලා පොට්ටුවා රාජපක්ෂවරුන්ට ගාලා ඔවුන්ගේ දේශපාලන අර්බුදයෙන් ගොඩ යන ක්‍රමයක්. අද ඒ අයට ජනාධිපතිතුමා හොඳ වෙලා ජනාධිපතිතුමාව පත් කරපු පොට්ටුවේ අපි දුෂ්ටයෝ වෙලා. එයාලට මතක නැහැ එතුමන්ලා වර්තමාන ජනාධිපතිතුමාව හැරගිය හැටි. ජනාධිපතිතුමායි සියල්ලම අමතක කරලා රට ගැන හිතලා රට අර්බුදයෙන් ගොඩ ගන්න මේ අයට ආරාධනා කළා. අද මේ විපක්ෂය එතුමාව කපුටු කූඩුවේ බිත්තර දැමු කොහෙකට සමාන කරන්න හදනවා. මතක තියාගන්න එරබුදු මල් පිපිලා අවුරුදු එන බව අපි මුලින්ම කියන්නේ කොහා කියලා. ඔව් අපි ඒ කොහාට බිත්තර දාන අපි අපේ කූඩුවේ ඉඩ දුන්නා. අපි කැමැත්තෙන් දුන්නේ කොහා කියලා දැනගෙනයි දුන්නේ. ඒ නිසා අපි කොහාට කොටන්න යන්නේ නැහැ. ජනාධිපතිතුමායි අපි එකතු වෙලා වැඩ කරනවා. ඒක තමයි සිස්ටම් චේන්ජ් එක. එතුමා මුලින්ම කූඩුව හදන්න උත්සාහ කළේ ඔබතුමාලත් එක්ක. ඔබතුමාලා තමයි එතුමාව කොටලා එළෙව්වේ. අපි ස්තුතිවන්ත වෙනවා මේ අර්බුදයේ තේරුම අරගෙන හරින් හා මනුෂ්‍ය ඇමතිවරු කළ කැපවීමට. මතක තියාගන්න කොහාගේ බිත්තර රකින්නේ පොහොට්ටුවේ අපි බව. ඒ බිත්තර කන්නේ නැයි පොළොංගුන්ට අපි කොටනවා. බිත්තර කන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව මේ ආර්ථික අර්බුදයෙන් කොට ගන්න හැකි උපරිමයෙන් කටයුතු කරගෙන යනවා. හැබැයි විවේචකයන්ට ඕනම එකක අඩුපාඩු කී ඉන්න පුළුවන්. කතා කර ඉන්න එක අභියෝග බාර ගන්නවට වඩා ලේසියි. වැඩ කරන අයට අභියෝග නැහැ. අභියෝග තියෙන්නේ ලකුණු දා ගන්න අයටයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කතා කරන වෙනුවට වැඩ කරන නායක අභියෝග බාර ගන්න නායකයෙක් බවට පත් වෙලා ඉන්නවා. ඒකයි මේ වෙලාවේ රටේ ජනතාව ගැන හිතලා මේ අභියෝග බාරගත්තේ. හැබැයි ජනතාව අමාරුවෙන් ඉන්න වෙලාව රටක් හැටියට අපි 225 දෙනාට එකතු වෙන්න බැරි නම් ලෝකේ නැති කතන්දර කියමින් කොන්දේසි දමමින් මග අරින්න හදනවා නම් ඒක මහා අවාසනාවන්ත තත්ත්වයක්. ස්වාධීන ලේබලේ ගහගෙන විපක්ෂයේ වාඩි වෙන മന്ത്രിවරුන්ට ආණ්ඩුව විවේචන කරන්න කාලය දෙන්නේ ආණ්ඩු පක්ෂයේ. කරු කතානායකතුමනි ඔබතුමා දන්නවා අපෙන් ගිය අයටත් අපිට ආපු අයටත් දෙපැත්තටම අපි කතා කරන් අපි අපේ කාලේ වේලාවේදී අපි ඉඩ දුන්නා. ඒ ජනාධිපතිතුමා ඒ අවස්ථාව දීලා තියෙන සර්වපාක්ෂික ආණ්ඩුවකට සංහිඳියාව පසුබිම ඇති කරන්නයි. මෙයා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න අපි තරහ කරගෙන ඕනේ. ඒ නිසා අපි අවස්ථාව දීලා තිබුණා. හිටපු සංචාරක ඇමතිවරයා ලෙස මම මේ කතාව කියන්නේ ඉතාම කරස්සල්ලෙන්. කොවිඩ් නිසා බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය අපි රට විවෘත කරායින් පස්සේ මාස 5ක් ඇතුළත ලක්ෂයකට වඩා සංචාරකයෝ ලංකාවට එන්න ගත්තා. හැබැයි නැවත වතාවක් මේ අරගලයත් එක්ක ඇතිවෙච්ච වාතාවරණය තුළ සංචාරකයෝ ලංකාවට එන්න එක නැවතුණා. ගරු කතානායකතුමනි, සංචාරකයෝ රටකට යන්නේ රටේ සාමකාමී තත්ත්වයක් තියෙනවනම් අරගල තියලා මිනිසුන්ට ගහලා මිනිසුන්ව මරනවා, ගෙවල් පුච්චනවා, වාහන පුච්චනකොට සංචාරකයෝ රටකට එන්නේ නැහැ. අද නැවත වතාවක් සංචාරකයෝ එන්න පටන් ගන්නකොට නැවත අරගලකාරෝ ටික අරගලේ පටන් ගන්න උත්සාහ කරනවා. මේකේ මොකද්ද වෙන්නේ? ඒකයි මම මුලින්ම කිව්වේ මේ විපක්ෂයේ සමහර කණ්ඩායම් වලට උවමනාව තියෙනවා. රට සාමකාමී වෙලා සාමාන්‍ය තත්ත්වයට පත් වෙන එකට වෙනුවට රට අර්බුදකාරී තත්ත්වයක තියන්නේ. එතකොට තමයි ඔවුන්ගේ දේශපාලන න්‍යායපත්‍රය සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. මේ ආර්ථික අර්බුදයේ අවස්ථාවේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම පිළිබඳව අපි විකල්ප හොයනවා. අපි තවමත් රේගුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සුරාපතු දෙපාර්තමේන්තුවේ ආදායම් එකතු කිරීම පිළිබඳව බලන් ඉන්නවා. කුමන ආකාරයේ බදු ප්‍රතිපත්ති ඇති කළත් නිසු බදු ආදායමක් රජයන්ට අය වෙන්නේ නැහැ. දැන් මම මේ කතාව කියද්දී බණීමට අද බලන්න අද වෛද්‍යවරු, අද නීතිඥවරු, සමහර නීතිඥවරු, සමහර ඉංජිනේරු මේ අය ලබා ගන්න මුදල් හරියාකාර වලට පෙන්නනවද? ඒ මුදල් ලබා ගන්න අපේ වැඩපිළිවෙලක් තියෙනවද? ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ පේමන්ට් සිස්ටම් එක හදන්න කියලා. විද්‍යුත් ක්‍රමයට ගෙවීම් කළ හැකි ක්‍රමයක් ඇති කළ යුතුයි. ඉන්දියාවගේ රටවල් කරු කතානායකතුමනි අර පාරේ පේමන්ට් එකේ බඩුවේ කිනන ණයට පවා මේ QR කෝඩ් හදලා පේමන්ට් කරන්න පුළුවන් ක්‍රමවේදයක් හඳුන්වලා තිනවා. यानी साल साहब रहमतुल्लाह किवे मे क्रमवेद हरिकाकार करन्न අවුරුදු 18න් පස්සේ සීළු දෙනාටම ලියාපදිංචි කරන්න වැඩපිළිවෙලදුවම කියනවා ඔන්න අවුරුදු 18 කෙනාටත් අද බදු ගන්න උත්සාහ කරනවා කියලා. බදු ගන්න උත්සාහ කරනවා නෙමෙයි අපි හැමෝටම 18න් පසු ලිපිගණුවක් ඇති වෙන්න ඕනි. දැන් ඒ නිසා ඒ ලිපිගණුව ඇති කරලා මේ රටේ ක්‍රමවේදයක් හදලා විද්‍යුත් ක්‍රමවේද ප්‍රයෝගික කරගෙන පේමන්ට් සිස්ටම් එකක් ඇති කරලා කරොත් අපිට මේ ආදායම ඇති කරගන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුවෙන් අපි හැමෝගේ වගකීමක් मम बदुगेवन के करू कथा नायक एनिसा अभी अपे अपे तोरतुर अपे बुतुबालट देना वार्षिक अपे डिक्लेयर करना एनिसा कौर हो वर्धक पंचावक करना एआईट विरुद्ध दडुवा किरी पिलिबंद अपे गडलु हक्ना हैबई अद बहु पौद्गलिक रोहल तमंगे आदायम डिक्लेयर करन्ने ने एकයි කිව්වේ මිලියන එකට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවන ප්‍රමාණය හරි අඩුයි අපේ රටේ AI ඊට වඩා ගෙවිය යුතු අය ඉන්නවා ඒ නිසා මේ වෛද්‍යවරු एवगेम नीतिज्ञ महातुरु संबंधव कटयुतु करन्न वेनावा ए अय मम मे कारणाव किवुवा मट विरुद्ध वेई नमुत मम मे कारणाव किवे उदाहरणයක් ඇටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙත් මේ ක්‍රමයට කරන්න ඕනි කියලායි මම යෝජනා කරන්නේ අපේ රටේ තියෙන ඩොලර් අර්බුදයේ විසඳීම අපිම හොයාගන්න වෙනවා ඒ නිසා සියලු මමාත්‍යංශ වැඩිපුර ඩොලර් රටට ගේන්නේ කොහොමද කියලා හොයන්න ඕනි කරු කතානායකතුමනි මගේ අමාත්‍යංශයේ දැන්ටමතේ සඳහා වැඩපිළිවෙළ හදන්න අදාළ නිලධාරීන් කටයුතු කරලා තියෙනවා. නාගරික සංවර්ධන අධිකාරී ඉදිකර ඇති නිවාස ව්‍යාකෘති දෙකක නිවාස 1108ක් සහ ඉදිකිරීම පවතින නිවාස ව්‍යාකෘති 12ක නිවාස 3676ක් සඳහා ඩොලර් මගින් ගෙවන ලබා ගන්න ඩොලර් වලින් ලබා ගන්න අයට අපි ඒ ඉඩපස්සාව ලබා දීලා තියෙනවා. විදේශ ශ්‍රමිකයන් ඉන්නට පුළුවන්කම තියෙනවා 10%ක වගේ වට්ටමකට අපි විකුණන ගෙවල් වලට ප්‍රමුඛතාවයක් ලබා දීලා डॉलर वलिन पेमेंट करन्न ක්‍රමවේදයක් අපි අදල් තියෙනවා මම දන්නවා කරු කතානායකතුමනි වෙලාව පිළිබඳව ඔබතුමා අවධානය යොමු කරන මේ මගේ කතාව මම සභාගත කරන හන්සාඩ් කිරීම සඳහා ඔබතුමාගේ ඉල්ලීමට ඉඩ දෙමින් මම නිහඬව ඔබව ස්තුතියි අනුර කුමාර දිසානායක ගරු කතානායකතුමනි ඔබතුමාට විනාඩි 24ක් මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙන් විශ්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවද අපේ රටේ විශාල ආර්ථික අර්බුදයක් තිබෙනවා. ඒ අපේ රටේ කර්මාන්ත පද්ධතිය කඩාවැටීමකට භාජනය කොට තිබෙනවා. අපේ රටේ සුළුවා